ආයුබෝවන් ස්වාධීන රෝපණී රාත්‍රී නවයතිහ ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත චක්‍ර ලේඛයක් නිසා වර්ජනයක් කළ ග්‍රාම සේවකලා වර්ජනය අතහරි ගෙවි ගිය දින 30 දී 62000ක් ස්වයං නිරෝධායනයට कोरोना समाज आरक्षण अरमुदले तन्पतुव रुपयाल मिलियन 737 हतत्तिक्मवाय निरोधायन अत्पलदनावगेन अगनेति दडि उनंदुवक दुप्पत कमिन पेलिविन कोरोनावट मुहुनदे सिटिन वटवलट जात्यंतर मूल्य अरमुदलिन अतहित जीवनोपाय मार्ग अहिमी पौल संधा रुपया 5000ක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට අදාළ රාජකාරි වලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරින්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා. එහෙත් අද පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම රාජකාරි වලට යොමු වීමට සංගමය තීරණය කර තිබෙනවා. එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. जनाधिपति कार्य साधन मंडल प्रधानी बेसिल राजपक्ष मेत्तुमत्तुम अग्रमाति लेखम गामिनी सेंडर मेत्तुमत्त समग सार्थक साकाच्चावा मत पत्रं कल्ला इदिरियट सीलु गेविम किरीमटात् लेखन वलयं अवस्थावेत् तीयेनवनं कमिटुवे निर्देशे मत सीलु सामाजिकंग निर्देशे मत वेनस् किरीमक् किरीमटात् अलुतेन निकुत् करनवनं कमिटुवे सीलु दिनागे एकताय मत नम मेतुलत् किरीमटात् ए वगेम नवत आयुधुम पत्पिरीमत् सिदु नोकिरीमटात् इदिरियट दिगटम ए लेखने मत कटयुतु कल्ला मुदल् गेविम मेत पमनं गेविम औचरयक् वशयेन करन लेखनयट समस्त කමිටු අස්සම් කිරීමකට අපි තියෙනකට ආවා මේ සම්බන්ධ සියලු කටයුතු සිදු කිරීමේදී චක්‍ර ලේකන අග්‍රාමාත්‍ය ලේකම්තුමා මගින් පමණක් නිකුත් කිරීමට අපි සමග එකඟ වුණා ඒ අනුව අපි මේ මොහොතේ පටන් අපේ උද්දේශ සමිතිය මාර්ගය අත්හරිනවා හෙට දිනේ සිට මේ රටේ ජනතාවට කොවිඩ් ආසංගතයට අදාළව අසරණ බවටපත් වෙච්ච ජීවනෝපාය හිමිනි මිනිසුන් වෙනුවෙන් ඒ පන්දාය දීමනාවේදී ඉදිරිලාජ කටයුතු කරන අපි සියලු දෙනා එකඟ වුණා එතුමා එකඟ වුණා මූලික ලියවිල්ල අපි හදපු ඒ කියන පදනම් වෙච්ච කමිටු වාර්තාවත් එක්ක ඉදිරියට යන්න ඉතින් මම හිතන්නේ ඒක මේ වෙලාවේ අපි ලැබු ත්‍යාග්‍රහණයක් විදිහට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සාර්ථකයි අපි ඉල්ලුවේ අපි හදපු මූලික ලේඛනයත් එක්ක මේ ගමන යන කියලා එතුමලා එකඟ වුණා අවශ්‍ය උපදෙස් දෙනවාගේ අය ලේකෙනෙත් එක්ක කටයුතු කරන්න. ඉතින් අනිත් අනේ අය කමිටුව ගත්තු නිර්දේශات එක්ක හදපු අපේ ජීවනපාය හිමි චායගේ ලේකෙනිය පදනම් කරගෙන තමා මේ කටයුත්ත ඉදිරියට යන්නේ. කියලා බොරොන්දු වුණා එකඟ වුණා. කොහොමත් වැඩ ඉවත් කරලා තිබ්බේ නෑ. අපි ග්‍රාම නිලධාරීන් විදියට අපි අනිකුත් සියලුම රාජකාරිය වල නිරත වෙලා හිටියා. අපි කොයි වෙලාවත් වැඩ වරලා තිබ්බේ නෑ. කමිටුවේ කටයුතු වලින් විතරයි අපි ඉවත් වුනේ. මේ ගැටලුව දැන් निराකරණය වුණා. අද දිනේ කොරෝනා රෝගීන් 4 දිනක හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් කොරෝනා රෝගීන් 9 දිනක අද දිනේ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මෙවන විට සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 77ක්. COVID-19 ක්‍රියාන්විතයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළ ස්ථානයකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. දිනකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් මෙවන විටත් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. එම සංඛ්‍යාව 83ක්. වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 41 දෙනෙකු, මුල්ලේරියාව මූලික රෝහලේ රෝගීන් 20 දෙනෙකු සහ ඉර්ණවිල රෝහලේ 15 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. දෙමව්පියන් දරුවන් ආරක්ෂා කරන්න ආසේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් කොරෝනාව මෙලෙස පාලනය වූ බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසන්නේ. දෙමව්පියන් විසින් දරුවන් රකින්නාසේ මා විශ්වාස කරනවා රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රාජ්‍ය තීන්දුව කරේ රටේ ජනතාව බේරා ගන්නවා ආර්ථිකය ඊට පස්සේ අපි සකස් කර ගන්නවා කියන කාරණේ අපට सिद्ध වෙනවා. දැන් සමාජය තුල මේ රෝගය බෝ වීම නැති තරමටම තිබෙන නිසා මේ රට නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නැවත සිතා බැලීමට කාලය ඇවිල්ලා කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම පෙරේද දිනේ ආසාදනයට ලක් වූ කාන්තාව කොටහෙන ප්‍රදේශයේ මෑයට අවශ්‍යම සොයා බැලීමේදී තේරෙන්නේ තමයි ඇය 12 වෙනිදා ඉන්දියාව විසිට ගුවන් ගත වන විට ඇය අසල ආසනයේ විදේශිකයෙක් ඉඳ තිබෙනවා. කැස්ස ඉතා අධික තත්වයෙන් යුතු මොහු වන්නට පුළුවන් ඇතැම් විට. එහෙමත් නැත්නම් ඉන්දියාවෙන් ඊට පෙර මේ විස බීජ වැරඳුරවන්නට පුළුවන්.
නිරෝධායන කටයුතු අවසන් කළ 222 දෙනෙකු අද දිනේදී නිවෙස් බලාපිටත්වගේ බවයි යුද හමුදා ප්‍රතිනිධි ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඒ අනුව මේ වන විට 3732 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඇති බව යුද හමුදා ප්‍රතිපරයා කියා සිටියා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නික්ම ගිය සංඛ්‍යාව අද උදෑසන වේදී 3732ක් හැටියට වාර්තා වෙනවා. අද වෙන විට 1665 දෙනෙකු තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. යුද හමුදා විසින් නිරෝධන මධ්‍යස්ථාන 12කුත් නාවික හමුදා විසින් නිරෝධන මධ්‍යස්ථාන 5කුත් මේ වෙනකොට පවත්වාගෙන යනු ලබනවා. මේ අතර කොරෝනා ආසාදිත රෝගියෙකු පසුගිය දා මිය යාමත් සමග හුදකලා කෙරෙනු මරදාන ඉමාමුල් අරුස් මාවත විසබීජ හරණය කිරීමට කටයුතු කෙරුණා. පසුගිය අප්‍රේල් 2 වනදා එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 302 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. එම පිරිසෙන් 212 දෙනෙකු අද දිනේදී යලිසිය නිවෙස් වෙත පැමිණියා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අය ඉදිරියේදී තව සති දෙකක් නිවාස නිරෝධායනයේ තබාගෙන මේ ලොක්ඩවුන් එකත් දිගටම කරගෙන යනවා. නමුත් අපි ඒකේ මෙතෙක් නිරෝධායනයේ හිටපු අයට යම් සහනයක් ලබා දීලා මේ අයට තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මේ ප්‍රධාන මාර්ගයේ දෙපස වෙළඳ වාහන පැමිණි විට අවශ්‍ය මිලදී ගැනීම කටයුතු සඳහා හෙට දින සිට අවසරය ලබා දෙන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ. ගුණසිංහපුර බස් නැවතුම්පළ ප්‍රදේශයේ සිටි අවතැන් පුද්ගලයන් සහ යාචකයන් නිරෝධායනයට යොමු කෙරුණා. ඇඳුම් නීතිය පැනවීම හේතුවෙන් මොවුන් ගුණසිංහපුර බස් නැවතුම්පළේ රඳවා ගනිමින් ආහාර පාන ලබා දීමට පොලිසිය සහ ව්‍යාපාරිකයන් ප්‍රයත්න කළා. මෙම ප්‍රදේශයේ සැරිසරු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතක බවට හෙළවීමත් සමගයි මෙම පිරිස පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ. මේ අය ගුණසිංහපුර බස් නැවතුම්පළ ප්‍රදේශයේ හිටියත් දිවා කාලයේ නොයෙකුත් ප්‍රදේශවල සංක්‍රමණය වෙමින් නොයෙකුත් ඇවිදිමින් සිටීම දැන්ට පවතින සෞඛ්‍ය තත්ත්වයට බෙහෙවින්ම අහිතකර තත්ත්වයක් බලපාන බැවින් සහ ඔවුන්ට ඒකරාශී වෙලා සිටීමේදී අර සමාජ දුරස්ථභාවය පවත්වාගෙන මේ ස්ථානයේ සිටීමට නොහැකි තත්ත්වයක් තියෙන නිසා වඩාත් පහසුකම් තියෙන ස්ථානයක ඔවුන් తాවකාලිකව ගිහිල්ලා ඉවරලා නැවතුවීම තමයි අදව සිද්ධ වෙන්නේ. අද දින පොලිසිය ඉහළ නිලධාරී සියලු දෙනාගේ මැදිහත් වීම මත මොවුන් නිරෝධායන කටයුතු සඳහා කඳ වරු තුනකට යොමු කිරීමට අද දින සියලු කටයුතු සූදානම් වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා දැන් ඇත්තටම ලොකු අවදානමක් කොරෝනා ලංකාවටම බෙදන්න දෙමුණ අවස්ථාවක් මේකෙන් ඇහිරි ගියා. ඇත්තටම අපි සන්තෝෂ වෙනවා මේ අද දින ගත පියවරෙන්. මහනුවර ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයට පැමිණෙන කොරෝනා බවට සැකසහිත රෝගීන් පැය 4ක කාලයක් තුලදී පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. අලුත් ක්‍රමවේදය අනුව අපි බලාපොරොත්තු වෙන OPD එක එනකොටම ඒ අයට කාටද සැකයක් හිතනවා නම් ඇවිල්ලා OPD එකෙන් චෙක් කරගන්න පුළුවන්. ඒ OPD වෛද්‍යවරයෙක් කියනවා නම් මෙයා චෙක් කරන්න කියලා අපි ඒ අය පරීක්ෂණය භාජනය කරලා පරීක්ෂණයේ ප්‍රතිඵල පැය 4කින් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කර තිබෙනවා. ඊට අදාළ බලපත්‍රයක්ද නොමැතිව කොළඹ සිට අනුරාධපුරයට පැමිණි තරුණයෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි මේ තරුණයා අනුරාධපුරයට පැමිණ ඇත්තේ මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකිනුයි. පසුගිය මාර්තු 17 වනදා සිට මේ දක්වා පුද්ගලයන් 62000ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා ප්‍රකාශ කළා. දැනට නිරෝධායනය සඳහා මාර්තු මාසේ 17 වෙනිදා මේ වෙන විට මාසයක් ගත වෙලා තියෙනවා. මේ කාලය තුළදී ස්වයං නිරෝධායන කටයුතු සඳහා 62000කට අධික පිරිසක් යොමු කරලා තියෙනවා. මේ 62000න් මේ වෙන විටත් තවමත් නිරෝධායනය සඳහා නිරෝධායනයට සහභාගී වෙමින් සිටිනවා 23000කට අධික පිරිසක්. ඒ වගේම 39000කට ආසන්න පිරිසක් නිරෝධායන කටයුතු සම්පූර්ණ කරලා තියෙනවා. මේ නිරෝධායන කටයුතු අවසන් කර තිබෙන තැනැත්තන් පිළිබඳව නැවත පසුබිමක් සිදු කරනවා. ඊට හේතුව තමයි යම්කිසි කෙනෙකු නැවත ඒ සම්බන්ධ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අය හඳුනාගෙන වහාම සෞඛ්‍ය අංශ කරා යොමු කිරීම සඳහා. මේ අතර ඇඳිරි නීතිය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. අද දින ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට 343 දෙනෙකු අත්අඩංගුවටගෙන වාහන 122ක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. ඒ වගේම මේ වන විට ඇඳිරි නීති පැනවූ දිනේ සිට මේ දක්වා ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන 30000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන නීති මගින් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.
කොරෝනා වසංගතයට මුහුණ දීමට දරිද්‍රතාවෙන් ඉහළ රටවල් සඳහා ඩොලර් බිලියන 11.7ක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. මෙම මූල්‍ය සහාය ලබා දෙන්නේ ජපානය, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වලිනුයි. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට ලෝපුරා 22,15,167 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 560,672ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 149,046ක් ලෙසයි. ලෝපුරා රටවල සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව සංශෝධනය කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. 1209ක් ලෙස දක්වන වුහාන් ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව 3869ක් ලෙස සංශෝධනය කිරීමට සිදු වූයේ මරණ වාර්තාවේ ප්‍රමාදය මත බවයි බලධාරීන් පවසන්නේ. මේ අතර දශක කිහිපයකට පසු ප්‍රථම වරට වසරේ පළමු කාර්තුවේදීම චීනයේ ආර්ථිකය කඩාවැටීමට ලක්ව තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම මීට හේතුව බවයි චීන බලධාරීන් පවසන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට වසා තමා ඇති ඇමරිකාව අධීර 3ක් යටතේ විවෘත කිරීමට සූදානම් බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අතර නිව් ජර්සි ප්‍රාන්තයේ ප්‍රමුඛ පොලේ සාත්තු නිවාසයක් තුලින් මෘතදේහ 17ක් සුවා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එහි සිට තවත් නිවාසික පුද්ගලයන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ ලේඛනගත නොවී සිටින ජනතාවටද ඩොලර් 500ක මුදලක් ලබා දෙන බව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අද ප්‍රකාශ කළා. වසංගත තත්ත්වයේ හමුවේ ඔවුන් මුහුණ දෙන මූල්‍යමය ගැටලු වලට සහනයක් වීම එතුමන් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. ජර්මනියද අධීර කිහිපයක් යටතේ ව්‍යාපාරික ස්ථාන සහ පාසල් විවෘත කිරීමට සූදානම් වනවා. එයටතේ එළඹෙන සතියේදී ව්‍යාපාරික ස්ථාන විවෘත කරන අතර පාසල් විවෘත කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන හතරවනදායි. ඉතාලියේ වැඩිහිටි සාත්තු නිවාස තුල කොරෝනා වෛරසය මැඩලීමට අවශ්‍ය පියවර නොගන්නා බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර වෛරස ව්‍යාප්තියත් සමග අසරණ වූ ඉතාලියට අවශ්‍ය මොහොතේදී සහයෝගය ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමාව අයද සිටිනවා. කොරෝනා ආසාදිත තත්ත්වය නිසා කාර්මික හා කෘෂිකාර්මික කටයුතු වලට විශාල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඉතාලියේ සුප්‍රකට මසරාටි, ෆෙරාරි ඒ වගේම ඇල්ෆෝ රෝමියෝ කර්මාන්ත ශාලා මේ වන විට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු වගේම ඔවුන්ගේ අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබෙනවා. බ්‍රිතාන්‍ය වසා දැමීමේ කාලය තවත් සති 3කින් දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීමට හැර වෙනත් කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරවීම මෙවන විට බ්‍රිතාන්‍ය තුල තහනම් කර තිබෙනවා. වෛරස ආසාදිතයන් වාර්තා වීම අවම වීමත් සමග ප්‍රංශයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ යථාතත්වයට පත්ව තිබෙනවා. නමුත් දෙවන වටේ රෝග ව්‍යාප්තිය පිළිබඳව අවධානයෙන් සිටින බවයි බලධාරීන් පවසන්නේ. කොරෝනා වසංගතය නිසා රැකියා විරහිතව ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා රජය බලාපොරොත්තු වෙනවා තමන් සේවය කළ ආයතනයෙන් 120කුත් 180ක් රජයෙන් ගෙවීමට. කුලී නිවැසියන්ට මාස 3ක මුදල් රජයෙන් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. වෛරස ව්‍යාප්තියට හේතු වන ලෙස පොදු ස්ථානවල කෙල ගැසීම ඉන්දියාව තුල තහනම් කර තිබෙනවා. එලෙස පොදු ස්ථානවල කෙල ගසන්නන් හට දඩ නියම කිරීමටයි ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත්තේ. සිංගප්පූරුවේ විදේශ ශ්‍රමිකයන් අතර කොරෝනා වෛරසය සීක්‍රෙන් පැතිර යන බව සෞඛ්‍යාංශ පවසනවා. ගත වූ පැය 24 තුලදී එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 728ක්. ජපානය තුල වෛරසය වේගෙන් පැතිර යාමත් සමග රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ තීරණය කර තිබෙනවා. මැයි මස 6 වෙනිදා දක්වා එය බලාත්මක වනු ඇති. දකුණු කොරියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව පාලන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි එරට සෞඛ්‍යාංශ පවසන්නේ. දකුණු කොරියාවේ මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගින් ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයන් 195,000කට පමණ රැකියා අහිමි වී ඇති බව කම්කරු අමාත්‍යාංශය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. තරඟයට දුවන මිනිසුන් පරිසරයට කරන හානිය නිසාම පරිසරය පෙරලා මිනිසාට දුන් දඬුවමක් ලෙසයි ඇතමුන් කොරෝනා වසරය හඳුන්වන්නේ. මිනිසුන් නැති කොළඹ පරිසරයේ සුන්දර විය ඇති ආකාරය දකින විට එම ප්‍රකාශයේ යම් සත්‍යතාවක් පවතින බව පිළිගැනීමට සිදු වෙනවා. Thank you.
නිසා මිනිස්සුන් නිවෙස්වලට සීමා වුණා. ඔවුන් ළඟදීම කොරෝනා අවසන් වී යලි කොළඹට ඒවි. එදිනටත් මේ සුන්දර පරිසරය රැකගන්න හැමෝම සිතේ තබා ගත යුතුමයි. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් මිලියන 737 ඉක්මවා ගියා. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කළේ මාර්තු මාස 23 වෙනිදායි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන්. එම අරමුදලට විජේ සමූහ ව්‍යාපාරයේ සහ CIB වෙළඳායතනය රුපියල් මිලියන 15ක් අද ලබා දුන්නා. ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමයේද ජනාධිපතිතුමා හමු වී රුපියල් මිලියන 5.5ක මුදලක් පරිත්‍යාග කළා. මාණික මාතා සිල්මෙනී ශ්‍රී දේවි සිල්වා රුපියල් ලක්ෂයක් සහ මෙඩින්දෝරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරි සංගමය හා උපාධිධාරි මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය රුපියල් ලක්ෂ 5ක මුදල් අරමුදලට ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කරන්නේ. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙනවා. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් ගිණුමට දායක වී සිටිනවා. නිත්‍යානුකූල ගිණුම් මකින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මකින්ද මුදල් තැන්පත් කළ හැකි. මේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක 011123544079 හෝ 011123544354 ඔස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන KB එගොඩවිලේ මහතා එමතිය හැකි. නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයන් අධීක්ෂණය කිරීම සඳහා නව නිර්මාණකරුවෙකු නිපද වූ ආරක්ෂක අත්පලඳනාව පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වුණා. නිරෝධායනයේ සඳහා යොමු කරන පුද්ගලයන් අධීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි මෙම උපකරණයේ නිෂ්පාදනය කළේ පන්නිපිටියේ ප්‍රදේශයේ පදිංචි අමිල සමීර රත්නායක මහතායි. අත්පලඳනාවක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය ඉහළ නිමාවකින් යුක්තව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මේ සඳහා පේටන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලෙසද දැනුම් දුන්නා. එමෙන්ම අදාළ උපකරණය යුද හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යොමු කිරීමටද පියවර ගැනුණා. කොරෝනා මර්ධන වැඩපිළිවෙලට විවිධ පිරිස් තවදුරටත් සහාය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. මෙම කාලය තුල පරිත්‍යාග සිදු කිරීමට බොහෝ දෙනා කටයුතු කරනවා. හොමාගම මූලික රෝහල වෙත අත්‍යවශ්‍යව තිබූ ආරක්ෂිත ඇඳුම් කට්ටල 300ක් හා මුඛාවරණ ඇතුළු ආරක්ෂිත උපකරණ ලබා දීම අද සිදු කෙරුණා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික සමාගමක් විසින් මෙම උපකරණ පරිත්‍යාග කළා. හොමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ මහතා මේ උපකරණ රෝහල වෙත අද බහර දුන්නා. කොරෝනා රෝග ලක්ෂණ පෙන්වුම් කරන අය පරීක්ෂා කිරීම සඳහා නිර්මාණය කළ විශේෂ ආරක්ෂිත කුටියක් මාතලේ මූලික රෝහලට පරිත්‍යාග කෙරුණා. දේශීය නිර්මාණයක් වන මේ තුලින් රෝගීන් හඳුනා ගැනීම වඩාත් පහසු වෙනවා. රෝහලට ඇතුළත් වන සැක සහිත රෝගීන් සෑම ස්ථානයකම ගමන් කිරීමේ නැතිවන අවදානම අවම කර ගැනීමටද මෙය අනුව හැකි වෙනවා. පිළියන්දල වැවල උද්‍යෝගීපුර සිරි විචාරාම විහාරස්ථානයේ මගින් ප්‍රදේශීය ජනතාවට වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු වුණා. විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වේපතිර හේමාලෝක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. සෑම පවුලකටම අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙහිදී පිරිනැමුණා. මෙතර දිවයිනේ උද්ගත වී ඇති COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවන්ට පත්ව ඇති ජනතාව වෙනුවෙන් ගුවන් හමුදා චීන වරායේ විද්‍යාපීඨයේ නිලධාරීන් හා සෙසුන් නිලයන් එක්ව තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ නිවෙස් තුළට සීමා වී සිටින දිලිඳු පවුල් සඳහා වේලි සලාක බෙදා දීමක්ද සිදු කෙරුණා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.පී. ජයසුන්දර මහතා මේ මාස සිය පූර්ණ වැටුපහා දීමනා රාජ්‍ය සේවකයන්ගේ වැඳබුහා අනන්දරු අරමුදලට ලබා දී තිබෙනවා. තමා ස්වේච්ඡාවෙන්ම මෙම තීරණේ ගනු ලැබුවේ ජනාධිපතිතුමාට දුෂ්කරතා රහිත අයවැයක් අවශ්‍ය නිසා බවයි පී.පී. ජයසුන්දර මහතා ජනාධිපතිතුමා වෙත දැනුම් දී තිබෙන්නේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් වැය වෙනවා. එමෙන්ම රාජ්‍ය සංස්ථා බැංකු හා විශ්වවිද්‍යාල සියල්ල එක්කල විට රුපියල් බිලියන 90 සිට 100 දක්වා ඉහළ යන බවයි පී.පී. ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගතය හමුවේ දෙලිඳු හා අවදානමටපත් ජනතාවගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ දුරදර්ශී නායකත්වයේ තුලින් ගෙන යන වැඩපිළිවෙලට දායක වීමද තම තීරණේ අරමුණක් බවයි ඒ මහතා පින් පාතින්නේ රජයේ සියලුම සේවකයන් සිය වැටුපෙන් භාගයක් හෝ තමන්ගෙන් යැපෙන්නන්ට ප්‍රතිලාභ ලැබෙන රාජ්‍ය සේවකයන්ගේ වැන්ද බුහා අනද්දරු අරමුදලට පවරන්නේ නම් මේ මාසේ රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 50කින් ඉහළ යනු ඇති ඒ හේතුවෙන් රජයේ වියදම බිලියන 50කින් අඩු වී මුදල් හිඟය මාසයක් තුල රුපියල් බිලියන 100කින් අඩු වන බවයි පීබී ජයසුන්දර මහතා පින් පාතින්නේ යලකන්නේදී වගා කිරීම සඳහා අතිරේක ආහාර භෝග වර්ග 15ක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම භෝග වගා සඳහා සහන ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශ කළේ. එළමෙන යල්කන්නේ අපිට වී ඇරුණාම අතිරේක ආහාර නිෂ්පාදන වර්ග අපි 15ක් දැනට හඳුනාගෙන තියෙනවා. බඩිරිඟු, මුං ඇට, උඳු, කොල්ලු, කව්පි, සෝයා, හටකජු, තල කුරක්කන් ලොකු ලූණු රතු ලූණු මිරිස් අර්ථාපල් කහ සහ ඉඟුරු. එතකොට මේ නිෂ්පාදන සඳහා සහතික මිලක් මේ රජය විසින් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ ලබා මිල දී ගැනීමේ ක්‍රමවේදයකුත් අපි ඇති කරනවා. මේ නිෂ්පාදනය කරන අවස්ථාවේදී අක්කරයකට අඩු ඉඩම් වගා කරන ගොවීන් සඳහා අවශ්‍ය බීජ සියල්ලක්ම රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. අක්කර භාගයේ සිට අක්කර 5 දක්වා 50ක මුදලක් රජය විසින් ලබා දෙනවා. යල් කන්නේ සඳහා යම් කෙනෙක් මේ භෝග වගා කරලා තිනවනවා නම් ඒ අයටත් මේ තීරණය අදාළ වෙනවා. රක්ෂණාවරණයක් දීලා තිනවා මේ වෙනකොට වීසා අතුරු භෝග පහකට බඩිරිඟු, සෝයා බෝංචි, ලොකු ලූණු, මුං ඇට අර්ථාපල් යන භෝග වලට දීලා තිනවා. රජයේ නියම කරගත්ත රක්ෂණාවරණයකින් ආවරණය කළා තියෙනවා. හැබැයි ඒක ගොවි මහත්තුරුත් පැත්තෙන් ප්‍රායෝගික නැහැ කියලා අපිට මීට පෙර ප්‍රකාශ කරලා තිනවා. ඒ හින්දා මේක ප්‍රායෝගිකව සහ ගොවින්ගේ ඉල්ලීම මත දැන් මේ අද ප්‍රකාශ කරපු භෝග 15 සඳහා මේ කන්නේ සිට ගොවින්ට කෘෂි රක්ෂණ මණ්ඩලය අතරේ රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මේ භෝග 15ම රක්ෂණයට යටත් වෙනවා. මේ අතර ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත කාබනික පොහොර වගා ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අලුතෙන් ඉදිකරන ලද මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශේෂ කලාපයක්. ජී කලාපයේ බකමූණ ප්‍රදේශයට ආසන්නෙන් කාබනික පොහොර වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විශේෂයෙන්ම වම් ඇල කළුගඟ ව්‍යාපෘතිය වම් ඇල අක්කර 600ක් පමණ මේ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එතනදී රසායනික පොහොර වෙනුවට අපි කොම්පෝස්ට් පොහොර හඳුනා දීම, ඒ ගොවි මහතුන් තවදුරටත් ඒ පිළිබඳ දැනුවත් කිරීම ආදී කටයුතු කරනු ලබනවා. වම්මැල අක්කර 600ක් සහ දකුණු ඇල අක්කර 400ක්. මුලින් අපි අක්කර 600යි අක්කර 400යි පටන්ගෙන තවදුරටත් ඉස්සරහට ඒක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. කෝපිකඩේ ටෙල්නාට්ටේ අප්පුවගේ චරිතයට දීර්ඝ කාලයක් පණපෙවූ අභාවප්‍රාප්ත ශ්‍රීලාල් අබේකෝන් කලාකරුවාගේ අවසන් කටයුතු හෙට සිදු කරනවා. මේ අනුව විට 72 වන වියේ පසු ඔහු ප්‍රකට නෘත්‍ය ගායන ශිල්පියෙකු දවනවා. මාගේ සිතුම් මාගේ පැතුම් සුණු නොකරන් වසර 30කට අධික කාලයක් කෝපිකඩේ අප්පුවගේ චරිතය රඟපෑ ශ්‍රීලාල් අබේකෝන් බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා. ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ නෘත්‍ය ගායන ශිල්පියෙකු වනවා. රටවල් 35කට අධික සංඛ්‍යාවක සංගීත ප්‍රසංගවලටද ඔහු සහභාගී වී තිබෙනවා. එමින්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රසකටම ශ්‍රීලාල් අබේකෝන් රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඔහුගේ දේහය මේ වන විට නිට්ටඹුව රාජපක්ෂ මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට පස්වරු 4ට අත්නගල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සඳ හෝරින් 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 බලා වලා කුලෙක සැඟවිලා නිවනින් නිවේවා ආදරණීය ශ්‍රීලාල් අබේකෝන් සහෘද කලාකරුවාණනි රූපවාහිනී මහගෙදර තුල ඔබේ මතකය සදානුස්මරණීයයි. ස්වාධින් රූපණී රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk